මිනිසා කියන්නේ සමාජීය සත්වෙක්. ඕනම කෙනෙක් තවත් පුද්ගලයන් සමග කතා බහකට සම්බන්ධතා පවත්වා ගැනීමට කැමති වෙන්නේ එය යහපත් පැවැත්මේ සහයෝගිතාවයේ සහ විනෝදයේ සංකේතයක් නිසා. බොහෝ වෙලාවට අපවට ඊටාම සමාජශීලී පුද්ගලයන් දක්නට ලැබුණත් ඉතිරි වැඩි දෙනෙක්ට ප්‍රසිද්ධියේ කතා කිරීම කතා බහක් ආරම්භ කිරීම සහ අලුතින් මිතුරන් ඇති කර ගැනීම කියන්නේ ඒ තරම් ලේසි දෙයක් නෙවෙයි. ඉතින් ඔබත් එවැනි පුද්ගලයෙක් නම් අපි මේ කියා දෙන සිරුරු භාෂා ක්‍රම එහෙමත් නැත්නම් බොඩි ලැන්ග්වේජ් සහ වෙනත් ඉතාම සරල මනෝවිද්‍යාත්මක උපක්‍රම භාවිතයෙන් ඔබ වෙත මිනිසුන් ඉතා ඉක්මනින් ආකර්ෂණය කරගෙන අවධානයේ කේන්ද්‍රය බවට පත්වන්නට හැකි වේවි. එහෙනම් ඔබත් මේ උපක්‍රම අත්හදා බලන්න. පළවෙනි උපක්‍රමය තමයි සිරුරු භාෂාව ගැළපීම. සිරුරු භාෂාව එහෙමත් නැත්නම් බොඩි ලැන්ග්වේජ් කියන්නේ ඉතාම ප්‍රබල දෙයක්. ඔබ තවත් පුද්ගලයෙක් සමග කතා කරන විට ඒ පුද්ගලයාගේ අවධානය කෞරවේ ලබා ගැනීමට හෝ ඒ පුද්ගලයාව සතුටට පත් කිරීමට උත්සාහ කරනවා නම් ඒ පුද්ගලයාගේ හැසිරීම සහ සිරුරු භාෂාව අධ්‍යයනය කර එය අනුකරණය කරන්න උත්සාහ කරන්න. අධ්‍යයන වලට අනුව එසේ කිරීමෙන් ඔබ දෙදෙනා අතර පහසුවක් විශ්වාසය තහවුරු කිරීමක් සහ සහයෝගිතාවයක් ගොඩනගනවා. දෙවැනි උපක්‍රමය තමයි අත්ල එසවීම. කතා කරන විට අත්ල ඔසවාගෙන කතා කිරීම කියන්නේ තවත් ප්‍රබල සිරුරු භාෂා උපක්‍රමයක්. එමගින් විශ්වාසවන්ත බව සහ අවංක භාවය නිරූපණය කරනවා. තුන්වැනි උපක්‍රමය තමයි බල ඉරියව්ව. වෙනත් පුද්ගලයන් සමග කතා කිරීමේදී ඔබට ආත්ම විශ්වාසයේ මදි බවක් දුර්වල බවක් හැඟෙනවා නම් මේ බල ඉරියව්ව එහෙමත් නැත්නම් power pose අත්හදා බලන්න පුළුවන්. මේන් ඔබට හොඳ ආත්ම විශ්වාසයක් ඇති බවට ඔබේ මොළයේ රැවටීමක් තමයි සිදු කරන්නේ. විශේෂ අවස්ථාවක් හෝ රැස්වීමකට පෙර ආත්ම විශ්වාසයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය නම් කණ්ණාඩියක් ඉදිරිපිටට ගොස් ඉනෙහි අත් තබාගෙන කය ඍජු කරගෙන නිකට ඔසවා ඔබේ ප්‍රතිබිම්බය දෙස බලාගෙන ලොකු සිනහාවක් මුහුණට නගා ගන්න. හතරවෙනි උපක්‍රමය තමයි අගය කිරීම. හැකි සෑම අවස්ථාවකදීම වෙනත් පුද්ගලයෙකුගේ පෙනුම නුවණැති බව කැපවීම කරුණාවන්ත බව ආදී දේවල් ගැන පැසසුම් ලබා දෙන්න. එසේ කරන්නේ ඒ පුද්ගලයාව සතුටට පත් කිරීමට සහ ආචාරශීලී වීමට පමණක් නොවේ. ඒ තුළින් එම පුද්ගලයා ඔබ ගැන සිතන ආකාරයටත් බලපෑමක් වෙන නිසා. පස්වෙනි උපක්‍රමය තමයි චුයින්ගම් සැපීම. මිනිසුන් විශාල පිරිසක් හමුවන ලොකු අවස්ථාවකට හෝ රැස්වීමකට මුහුණ දීමට පෙර කලබලකාරී බවක් නොසන්සුන් බවක් ඇතිවීම සාමාන්‍ය දෙයක්. ඉතින් මෙවැනි අවස්ථාවකදී ඔබගේ ආත්ම විශ්වාසය තරමක් දුර්වල වෙනවා වගේ දැනෙනවා නම් චුයින්ගම් එකක් සපන්න. සැපීමේ ක්‍රියාවලිය මගින් ඔබගේ ආතති තත්ත්වය පහව යන අතර මොළයට ලැබෙන රුධිර පරිමාවත් වැඩි කරනවා. හයවෙනි උපක්‍රමය තමයි පෞද්ගලික දේවල් ගැන කතා කිරීම. අලුතින් පුද්ගලයෙකු හමුවුණු විට කාලගුණය මාර්ග තදබදය ආදී අතිශය සාමාන්‍ය දේවල් කතා කරනවා වෙනුවට ඔබ කැමතිම කෑම දිනචරියාවේ කොටස් සහ ගිය හොඳම විනෝද චාරිකාව ආදී සාමාන්‍ය පෞද්ගලික දේවල් ගැන කතා කරන්න. එසේ කතා කිරීමෙන් වඩා ඉක්මනින් මිතුරුකමක් ගොඩනැගෙන අතර විශ්වාසවන්ත බවක්ද ඉක්මනින්ම ගොඩනැගෙනවා. හත්වෙනි උපක්‍රමය තමයි ත්‍රාසජනක දේවල් කරන එක. එකට සිනහවන පුද්ගලයින් එකට රැඳෙනවා. මේ නිසා ඔබට අලුතෙන් මිතුරෙකු ඇතිකර ගැනීමට හෝ සම්බන්ධතාවයක් ආරම්භ කිරීමට උවමනා නම් හාස්‍යජනක කතාබහකට එකතු වීම හෝ විනෝදාත්මක ත්‍රාසජනක ක්‍රියාවලියකට යොමු වෙන්න. එමගින් ඒ පුද්ගලයින් තුළ ඔබ කෙරෙහි වඩාත් සමීප බවක් දැනෙනවා. අටවෙනි උපක්‍රමය තමයි රතු පාට ඇඳුම් ඇඳීම. ඔබට පිරිසක් ඉදිරියේ කැපී පෙනීමට උවමනා නම් ඔබගේ ඇඳුම් අල්මාරියට රතු පාට ඇඳුම් වැඩිපුර එකතු කරගන්න. අධ්‍යයන වලට අනුව පිරිසක් සිටින තැනක රතු ඇඳුම් ඇඳීමෙන් ඔබ වෙතට වැඩි අවධානයක් ලැබෙන බවත් මෙය හැඟීම් සම්බන්ධ දේවල් වලදී
වඩාත් ප්‍රතිඵලදායක බව පෙන්වා තිබෙන බවත් සඳහන් වෙනවා. ඊළඟට ඒ තමයි මතක සිටින අවසානයක් ලබා දීම. තවත් කෙනෙකු පළමු වරට මුණ ගැහිීමේදී ඔබ ගැන ඔවුන් තුළ ඇති කරන පළමු හැඟීම තරම්ම අවසානයේට ඇති කරන හැඟීමත් වැදගත්. මෙය ඔබ ප්‍රසිද්ධියේ කතාවක් කරන ඉදිරිපත් කිරීමක් කරන හෝ තවත් කෙනෙකු පළමු වරට මුණ ගැහෙන අවස්ථාවකදී යොදා ගන්න පුළුවන්. ඒ සඳහා ඔබගේ ඉරියව්වක් කියන දෙයක් ආදී සරල ක්‍රියාවක් මගින් ඔවුන්ට ඔබව මතකයේ රැඳෙන කෙනෙක් බවට පත් කරන්න. ඔවුන්ට ඔබව මතකයේ තිනවා නම් අනාගතයේදී තවත් වරක් ඔබව බලාපොරොත්තු වීමත් සිදු වෙනවා. ඊළඟ උපක්‍රමය තමයි ඇස් දෙස බලා සිටීම. තවත් පුජ්‍යලයෙකු සමග කතා බහ කරන විට වටපිට නොබලා කෙලින් දැස දෙස බලාගෙන කතා කිරීම ඉතා වැදගත් වෙන්නේ එය විශ්වාසවන්ත භවයේ සහ අවංක භවයේ සංකේතයක් නිසායි. නමුත් ඇතැම් පුද්ගලයින්ට ලැජ්ජාව නිසා තවත් කෙනෙකුගේ දැස් දෙස එකෙල්ලේ බලාගෙන දිගු වේලාවක් කතා කිරීම ඉතාම අපහසුයි. ඔබටත් මෙවැනි ගැටලුවක් තිබෙනවා නම් ඇස් දෙස බලනවා වෙනුවට මුලින්ම ඒ පුද්ගලයාගේ ඇහි බැම දෙක අතර නළල මැද දෙස ඍජුව බලාගෙන එය පුහුණු වෙන්න. ඉතින් ඔන්න අද අපි ඔයාලට ඉදිරිපත් කළේ කොහොමද ආකර්ෂණීය කෙනෙක් බවට පත් වෙන්නේ කියලා. ඉතින් මේ උපක්‍රම ඔබත් අනුගමනය කරලා බලන්න. මේ දේවල් සාර්ථක වෙනවා කියලා අපට විශ්වාසයි. එහෙනම් ඔබේ මිතුරන්ටත් මේක ෂෙයා කරන්න. ඔගොල්ලෝ තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් මේ දැන්ම subscribe කරන්න. මේ වගේ ඉදිරියේදී එන තවත් වැදගත් videos miss කරගන්න එපා.